ඔබතුමා ආර්ථික පරිවර්තනය ගැන කතා කරා. විශේෂයෙන්ම දැන් මුණ ජනාධිපතිවරයෙක් ආවත් ඉදිරියේදී මෙන්න මේ දේවල් කරන්න වෙනවා කියලා. දැන් IMF සමග තියෙන ඒ ගනු ගිවිසුමේ තියෙනවා මේ හැම දෙයකටම ඕපන් ටෙන්ඩර්ස් යන්න කියලා ඔවුන්ගේ අර ගවර්නන්ස් රිපෝර්ට් එකේ. දැන් විශේෂයෙන්ම අර VFS මේලට ආන්දෝලනාත්මක ලක්ෂ්‍ය තියෙන ඒ ගනුදෙනුවේ කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම අර අදානි සමාගම සමග ගිය සතියේ මචන් එළඹුණු ඒ ගිවිසුමෙත් කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. ඒතොර මේ IMF ගිවිසුම මත ජනතාවට යම් යම් බරපැටවීම් ද ඔබතුමාලා කියනවා ඒ කොන්දේසි උඩ තමයි මේ දේවල් කරන්න කියලා. නමුත් දැන් IMF එක කියලා තියෙන හොඳ දේවල් අයි කරන්නේ නැත්තේ විශේෂයෙන්ම අර ඕපන් ටෙන්ඩර්ස් වගේ ඒවා කැඳවන්නේ නැතුව. මම දන්නේ නැහැ ඒක පිළිබඳ. මට අහලා බලන්න පුළුවන් එහෙම මේ විවෘත ටෙන්ඩර් නොකදවීමෙන් වුණාද කියලා ඒ කියන සින්දු දෙකට අදාළව අහන්න පුළුවන්. දෙනවා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ ගනු සාකච්ඡා වුණාද? විශේෂයෙන්ම නැහැ. අර මේ සංචාරක මැතිතුමා කියලා තිබ්බා මේ ඒ අදාළ වැඩි කරපු ප්‍රමාණය, ඒ කියන්නේ මේ ඩොලරයකට මොබිටෙල් ආයතනය කරපු දේ ඩොලර් 20කට 25කට VFS ආයතන ලබා දීම මේ කැබිනට් මණ්ඩලයේ දැනුවත් කළේ නැහැ. උන් දැනගෙන හිටියේ නැහැ කියලා. දැන් ඔබතුමා කැබිනට් මණ්ඩලයේ හිටියා, ඒක ඔබතුමාලා දැනුවත් වෙලා දෙද සිදුුනේ? ඊයේ දින ඒ පිළිබඳ සාකච්ඡාවක් වුණේ නොවැම්බර් මාසේ තමයි ඒක මේ කැබිනට් එකට පාස් වෙලා තිබුණේ. එතකොට ඔබතුමාලා ඒ ගැන දැනුවත් වෙලා හිටියද කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඔබතුමා? නෑ. මට නිශ්චිත වශයෙන් එවැනි මතකයක් නෑ. මොකද දවසකට කැබිනට් පේපර්ස් 50ක් විතර එනවා. ඒ ඔක්කොමගේ තියෙන කරුණු පිළිබඳ පසුගිය ඒවා පිළිබඳ එහෙම මතකයක් නෑ. බලන්න නැතුව ඒ පිළිබඳ ඊයේ දිනේ සාකච්ඡා වුණේ. මං හිතන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කැබිනට් මණ්ඩලයට ගෙනෙයි. කියන්නේ මේක මේ මහා බැංකු ස්කෑම් එකට වඩා ලොකු ස්කෑම් එකක් කියලා. මේ එතකොට මොකක්ද ඔබතුමාලා දැන් ඔබතුමා තමයි මහා බැංකු මේ ප්‍රශ්නේ සෑහෙන අර ජනගත කරලා කතා කරපු කෙනෙක්. දැන් මේ චෝදනාවට මොකද්ද රජය කියන්නේ විශේෂ? රජයේ වශයෙන් ඒ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගණී කැබිනට් මණ්ඩලයේදී ඊයේ දිනේදී ගත්තේ නැහැ. මේක ඉස්සර දවස්වලදී කතා කරනවා. ඒක පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බත් නැහැ.